බංකෘත් බවට ප්‍රකාශ වූ රට අද සීග්‍රයෙන් නැවත යථා තත්ත්වයට පත්වගෙන යනවා. මූල්‍ය විනයක් සමග ප්ලෑන් එකක් සමග රට ඉදිරියට එන එක පෙන්වලා තියෙනවා. ඉතින් මේක තුල නැවත ලංකාව ලෝකෙත් සමග ගනුදෙනු කිරීමේ හැකියාව ඇති වෙනවා. ඉතින් මං හිතන විදිහට දේශපාලන අරමුණක් කරගෙන මෙතන කිරීමට වැඩිය රටක් වෙනුවෙන් අපි සියලු දෙනාම කතා කරන්න ඕනේ. ඒ වගේම මේ රටේ විපක්ෂ දෙකක් අද ඡන්දයකට ඉදිරිපත් වීගෙන කටයුතු කරගෙන ප්‍රකාශ කරගෙන යනවා. නමුත් ඒ පක්ෂ දෙකම කවදාක්වත් වචනය කියන්නේ හදන රැකිරක්ෂා කොහොමද හදන්න පුළුවන්. ඒගොල්ලෝ බලය ලැබුණොත් මෙන්න මෙහෙම කරනවා කියලා නිකන් රක්ෂා හදනවා ආර්ථික හදනවා කියන. හැබැයි කොහොමද හදන්නේ කියන එක කියන්නේ නැහැ. මම අභියෝගය බාර ගන්න ඕන නම් විවාද වලින් එළියට යන එක නෙමෙයි. විවාද කිරීම තුලින් තමයි මේකට උත්තරයක් දෙන්න අවශ්‍ය වන්නේ. ඉතින් මා අහිංසක ජනතාවට කියන්නේ අමාරුවෙන් ගත කරන අවස්ථාවේදී මේ වගේ බොරුවලට රැවටෙන්න එපා.